අද අපිට ඉතාමත්ම විශේෂිත වූ දවසක්. ත්‍රිවිධහමුදා සේවය නියුතු විශ්‍රාමික සාමාජිකයන් හැටියට මට අවුරුදු 14කට ප්‍රථමයෙන් අපි අපේ රටට එල්ල වෙලා තිබ්බ සස්වාදී වදුරක් අවසාන කරන්න අපිට හැකියාවක් ලැබුණා. අපිට මතක ඇති මට අද මාත් එක්ක සේවයේ දුණු කීප දෙනෙක්ම මාත් එක්ක ඇවිල්ලා කතා කරා. මට මතක් වුණා ඒ දවස්වල අපි කොහොමද අපේ සේවය මේ රටට ලබා දුන්නේ කියලා. ඒත් එක්ක මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ අපිත් එක්ක ඉඳිමින් අපි අතරින් වියවුණු ඒ දිවි පිදපු ඒ සියලු දෙනාම සහ තුවාල ලැබු මෙතන අපි සමගත් ඉන්නවාද ඒ සියලු දෙනාටම මගේ ගෞරව අද වගේ දවසක පිරිනමනවා. ඒ සියල්ලන්ගෙන්ම මම අදහස් කරන්නේ අපි කතරම් කැපවීමකින් මේ රටේ උන්නතිය වෙනුවෙන් වැඩ කරපු පිරිසක්ද යන වගේ. එතකොට ඒ කැපවීම අපේ තියෙන මුළු අපේ ජීවිතයේ තියෙන ඒ තරුණ අවධිය සියලු දෙනාම සියලු දේම කැප කරමින් අපි ලබා ගත්ත ඒ ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් බවට පත් වෙලාද කියන ප්‍රශ්නය මම ඔබතුමන් ළඟින් අද අහන්න කැමතියි. 2009 මැයි 18 වෙනිදා පස්සේ අද වෙනකොට අවුරුදු 14යි. එතකොට අද විශ්‍රාම ගිහිල්ලා ඉන්න අපේ හමුදා සමාජිකයන්ගේ තත්ත්වය කුමක්ද? අපි හැමදේම විශ්වාස කරන හැමදේම විශ්වාස කරන දෙයක් තමයි හමුදා සමාජිකයා කියන්නේ විශේෂිත වූ පුද්ගලයෙක්. හැකියාවන් වලින් පිරිපුන් පුද්ගලයෙක්. වෘත්තිමය පුද්ගලයෙක්. සෑහෙන්න වේලාවකට අපේ සමාජිකයන් අවුරුදු 22කින් වගේ විශ්‍රාම යනකොට වයස අවුරුදු 40 45ක් වගේ වෙනකොට විශ්‍රාම යනවා. ඒ විශ්‍රාම ගියන් පස්සේ ඒගොල්ලන්ට විශ්‍රාම දිවියෙන් පස්සේ ගොලන්ගේ හැකියාවන් උකහාගෙන මේ අපේ රටට අවශ්‍ය කරන ඒ සංවර්ධිත මාර්ගයට අවශ්‍ය කරන ඒ හැකියාව ලබා ගන්න අපේ තිබ්බ රජයන් සමත් වුණා. විශේෂිත හැකියාවන් වූ සියලු දෙනාම වෙන රටවල් වල ඒ වෘත්තිමය මට්ටමින් සම්බන්ධ වෙලා ඒ වෘත්තිය කරගෙන යනවා. ඊට අමතරව අපි දන්න දෙයක් තමයි අපේ රටේ කිසිම අවස්ථාවක් හමුදා සමාජිකයන්ට විශ්‍රාමගිය ඒ තත්ත්වයට පත්ුන්නේ නැහැ. ඒ අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ලබා ගන්න වාතාවරණයක් හදලා දීලා නැහැ. අපි දන්න කාරණාවක් තමයි සියලු සෑහෙන පිරිසක් එක්කෝ ආරක්ෂක රාජකාරී පුද්ගලික ආයතනවල එහෙම නැත්නම් ඔය ත්‍රිවිල් සේවය වගේ තැන්වලට තමයි අපේ හමුදා සමාජිකයන් යොමු වෙන්නේ උච්චර හැකියාවන් එක්ක. නමුත් දැන් අපිට අහන්න දකින්න ලැබෙනවා ජෙනරල් ජයසේකර මෙතන මතක් කරා අවස්ථාවක් හම්බෙලා තියෙනවා. මොකටද? කුලී හමුදාවකට යන්න යුක්‍රේනයේ සහ රුසියා. එන්න ඒක තමයි අද අපේ රට පත් වෙලා තියෙන අවුරුදු 14කට පස්සේ පත් වෙලා තියෙන තත්ත්වය. ඒ කුලී හමුදාවල් වලට ගිහිල්ලා සල්ලි වලට තමුන්ගේ ජීවිතේ පරදුවට තබා ආපහු යුද්ධයකට මැදි වෙන්න මේ රටේ ඉන්න තමුන්ගේ පවුල් දරුවෝ භාර්යාවන් දමලා මේ රටේ තනි කරලා ආපහු එතනට යන්න සිද්ධ වෙච්ච හේතුන් මම අමුතුවෙන් විස්තර කරන්න ඕනේ. ඒකට හේතුව තමයි අපි හැමදාම අර කාසියක් ගත්තොත් ඒකේ පැති දෙකක් තියෙනවා. හැබැයි අපි හැමදාම දැක්කේ ඒ කාසිය එක පැත්තක් විතරයි. අපි හැමදාම අපේ අම්මලා තාත්තලා අපේ ආච්චිලා සීයලාගේ ඉඳන් අපි දැක්කේ එක පැත්තක් විතරයි. ඒ ඇවිල්ලා මේ පාලක පන්ති එක එක ස්වරූපවලින් UNP කියයි ශ්‍රී ලංකා කියයි ඊට පස්සේ එක එක සම්දාන හැදෙනවා පොදු ජන පෙරමුණ සමගි ජන බලවැගේ දැන් අලුත් එකම කට්ටිය එක එක ස්වරූපයෙන් එක එක පොරොන්දු ලබා දෙමින් එක එක බලාපොරොත්තු ලබා දෙමින් අපේ ජනතාව අපිව ඒ කාසිය එක පැත්තක් පමණක් පෙන්වමින් මේ රට පාලනය කිරීමේ ප්‍රතිඵලය හැටියට විශ්‍රාමික හමුදා සබල වුණ අපිට ඔබලාට මේ සියලු වැඩිහරියක් දෙනාට
ආර්ථික අපහසුතාවයකට පත් කරලා තියෙනවා අද රටේ සමාජය. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි යුක්‍රේනය සහ රුසියාව වැනි යුද්ධයක් තියෙන රටවල් වලට ගිහිලා ආපහු තමුන්ගේ ජීවිතය අනතුරකට ලක් කරමින් මුදල් පසුපසම පමණක් හඹා යමින් එවැනි දේවල් වලට යොමු වෙලා තියෙනවා. එතකොට ඒකෙන් දැන් මේවැනි තත්වයෙන් මිදෙන්න නම් අපිට මොකද්ද කරන්න පුළුවන්? එවැනි තත්වයෙන් මිදෙන්න තමයි අපි හැම විටම අපි පුද්ගලිකව මෙතන ලැස්සලා ඉන්න ඔබ සියලු දෙනා පුද්ගලිකව දැනගන්න ඕනේ තමුන්ගේ මනසට වටහා ගන්න ඕනේ කාසියේ අනිත් පැත්තකුත් තියෙනවා කියලා. ඒ තමයි මේ තාක්කල් ඉතිහාසයේ රැවටීම් සහගත බෙදීම් වලට ලක් කරනු වංචාව දූෂණය යෝහාගිය පාලන ක්‍රම එක එක ස්වරූපයෙන් එක එක දේශපාලන පක්ෂ මතුවෙමි. තමුන්ගේ දේශපාලන බලය පමණක් රැකගැනීමේ උවමනාවෙන් ධනය අදූෂිත විදියට ලබා ගැනීමේ උවමනාවෙන් පැවතිච්ච ආණ්ඩු ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි 30 වසරක යුද්ධයකට ලක්ුණේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි 2019 පාස්කු ප්‍රහාරයක් එල්ල වුණේ. ඒ බෙදා වෙන් කළා පාලනය කරන ක්‍රමවේදයේ ඒ පක්ෂවල අපි දැක්කේ මේ පැත්ත විතරයි. 2015 බලයට ආපු පක්ෂයේ අගමැතිවරයා තමයි අද රට පාලනය කරන්නේ. මම මෑතකදී මට රූපවාහිනියේදී මට නිවුස් බලනකොට දැක්කා හොරු අල්ලන්න ඒක එහෙම බෑයි කියලා. හොරු අල්ලන්න ඒක මිත්‍යාවක්. ඒක දේශපාලන සටන් පාඨයක් විතරයි. 2015 කිව්වේ ඒක අනිත් පැත්ත. ඔබතුමාලට මතක ඇති. හොරු අල්ලනවා. දූෂණය නවත්වනවා. දූෂණයට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට දඬුවම් කරනවා. නීති ආධිපත්‍ය පිහිටවනවා කියලා ආපු පුද්ගලයා අද කියන එක කරන්න බෑ කියලා. ඉතින් ඔය තමයි